ලෝකයේ මේ වෙනකොට උරගීන් විශේෂ 11000ක් පමණ වර්තා වෙනවා. මේ විශේෂ 11000 ගෝත්‍ර හතරකට අයිති. දැන් ගෝත්‍රයක් කියන්නේ මේ ජීවි වර්ගීකරණයේ ඉහළින්ම තියෙන කැටගරියක්. ඔක්කොම කිඹුලන් විශේෂ ලෝකයේ ඔක්කොම කිඹුලන් විශේෂ අයිති වෙන්නේ එක ගෝත්‍රයකට ක්‍රොකඩීලියා කියලා. ඊට පස්සේ ඔක්කොම ඉබ්බන් සහ කැස්බෑවන්, ඔය ටෝටොයිසස්, ටෙරපින්ස්, ටර්ටල්ස් ඔය ආකාරයෙන් කියන සත්ව කණ්ඩ ඔය බාහිර කවචයක් තියෙන සත්ව කණ්ඩ අයිති වෙන කීලෝනියා කියලා තවත් ගෝත්‍රයකට. අපේ සියලුම සර්පීන්, හටුස්සන්, සිකනලයන්, හූනන්, තලගොයන්, බෝදිලිමන් මෙවැනි මේ කකුල් ඇති සහ නැති මේ සත්තු රටා සියල්ලම අයිති වෙන්නේ තවත් ගෝත්‍රයකට සෞරියා කියලා. නමුත් මේ විශේෂ 11004න් එක තාම සුවිශේෂී උරගයක ඉන්නවා ඔහුටම කියලා ගෝත්‍රයක් තියෙනවා. ඉතින් එහෙනම් කොච්චර විශේෂ වෙන්න ඕනද කියලා තමන්ටම කියලා ගෝත්‍රයක් තියෙනක අනෙක් මේ 11008 අයිති ආසන්න සියලුම උරගීන් ඉන්නේ වෙන ගෝත්‍ර තුනක. නමින් චුවටාරා. ඔහු ඉන්නේ නව ශ්‍රීලන්තේ පමණයි. අදවල් මේ දවස්වල මට වාසනාව ලැබෙන තියෙනවා චුවටාරා අභිජන්මය සහ සංරක්ෂණය කරන මධ්‍යස්ථානයක දවස් කීපයක් ගත කරලා උන්නත වැඩ කරද්ද යන් සත්තු බලන්න. Chrissy? Hi. This here is Titus. And we have 5 juveniles in this enclosure. She's one of our females. So this is where they live at the moment. And yeah, so we've got 4 females and 1 male in here. And they're not actually breeding here? They're not breeding here. We're holding them as an insurance population. So what that means is sort of like an insurance policy. We're just making sure we have the species nice and safe somewhere as we're carrying out a lot of pretty important conservation work here in New Zealand, which in this case is a lot of trapping and eradicating of introduced mammals, which is a huge problem over here at the moment. මේ ඉන්නේ ලෝකේ ඉන්න ප්‍රාථමිකම උරගයෙක්. අර මං කිව්වත් වගේ මෙයාටම කියලා ගෝත්‍රයක් තියෙනවා. රිකෝසෙෆාලියා කියලා. බලන්න ඩයිනසෝර් පැටියෙක් වගේ. හරි මේ මේ ක්‍රෙස්ට් එක මුප්පන් ටුවටාරා කියන නමේ මේ මෞරි භාෂාවෙන් ඇදලා තියෙන නමේ තේරුම තමයි ගැට සහිත කියන එක. නිකන් කඳු පන්තියක් වගේ. විශේෂයෙන්ම ඔහුගේ වලිගය. දැන් මෙයාගේ පැටව තමයි අර මං කියපු මේ තුන්වෙනි ඇහැ. දකින්න පුළුවන් ඉන්නේ ඒක ඇත්තම ඇහැ කිව්වට බාහිර ඇහැ නෙවෙයි ඒක මේ ඇස් දෙක මැද තියෙන ආලෝක සංවේදී ලපයක් වගේ. දැන් මොන්ගේ හැම ගත්තා talking about the skin අර කොර සාමාන්‍ය උරගෙක වගේ කොරල වලින් හැදිච්ච සමක් නෑ මොන්ගේ ඇත්තම ටිකක් ඝනකම් හැමක් තියෙන්නේ. කොරල අර මේ සාමාන්‍ය කටුස්සෙක් වගේ කොරපොතු කොරල දකින්න ලැබෙන්නේ නෑ. මේ අතර මේ සතෙක් අත්ගෑම් ලැබීම තම වාසනාවක් මොකද අතිශය දුර්ලභ සතෙක් වගේම මොහු මේ මේ නව ශ්‍රීලන්තයේ අයිකොනික් ස්පීෂිස් එකක්. නැත්තම් මොහු මේ අනන්‍ය ජාතික අනන්‍යතාවය දක්වන තව වැදගත් සතෙක්. දැන් මේ ගෑනු සතෙක් අපි බලමු පිරිමි සතෙක් සහ පැටියක් වගේ ගන්න පුළුවන් කියලා. දැන් මෙතන ඉන්න තවත් ගෑනු සතෙක්. අනේ මම අතර මේ නිකන් පොඩි ඩයිනසෝර් රටාවක් වගේ. I'm a lesson I have given. The main name Patavik. And our Patav Nipate di Mumge Samanya stick of matter may nalale. Whoops. May hurry. Tiena allocated Tama Sangwe di Lapak. The maker may rudimentary third eye. The maker, Itra may below picking in Araksha in the game. ඉන්න ස්ථානය හොයාගන්නත් තියෙන තවත් අනුකරණයක් කියලා. ඉතින් මේ වගේ පැටිය දකින්න ලැබීම ඉතාම වාසනාවක්. මොකද මොවුන් තමගේ ස්වභාවික පරිසරයේ අභිජනනය කරන ස්ථාන ඉතාම අඩුයි. So he's about a year old, is it? About a year old. Just under a year and a half. How do they nest? What does the nest look like? They pretty much just dig a burrow. So dig down into the soil. They lay all the eggs and then they cover that over. Don't really use any material. And do the females guard the nest or not? No. Okay. And you guys found these accidentally? These are accidentally. Okay, so these are mistakes. Yeah. These are mistakes. All right. Beautiful mistakes. Oh, absolutely. Absolutely. The මේ සත්තුන් ස්වභාවික පරිසරයෙන් තුරන් වෙලා ගිය සත්තු කොටස. මොකද මේ යුරෝපීය ජාතිකයින් නව ශ්‍රීලන්තේ ආපු වෙලාවට
මොවුන්ගේ නැව්වල ඉඳලා අපු මීයන් එවැගේම පළලුන් එවැගේම පසු කාලීනව ඉන්ට්‍රොඩියුස් කරපු වෙනත් සතුන් හින්දා මේ චුවටාරා පරිසරයෙන් දුරත් වෙලා ගියා ඔවුන්ගේ මේ විලුප්තිකරණ වාචන වල එවැගේම පරිසරය වෙච්ච වෙනස්කම් හින්දා ඉතින් දැන් චුවටාරා බලා ගන්නවා නම් මේ නිව්සීලන්ත වටේදී නම් ඉහි දූපත් කීපයක් විතරයි මොහු ස්වාභාවිකව හම්බෙන්නේ ඉතින් මේ වගේ වැඩසටහන් වලින් මොහු විජනනය කරන බීක් කරන එක වගේම මේ ඉන්ෂුරන්ස් පොපියුලේෂන් එක නැත්තම් පරිසරයේ ස්වාභාවික ජීවත් වෙන සතුන්ට මොන හරි වුණොත් ආය නැවත හඳුන්වා දීමට සතුන් පිරිසක් මේ විදිහට රැකගෙන තියෙනවා ඉතින් මේ සතුන් දීර්ඝ කාලීන ජීවත් වෙන සතුන් ආයස අවුරුදු 100කට වඩා ජීවත් වෙච්ච අවස්ථා තියෙනවා ඒක නිසා මේක ලොකු දීර්ඝ කාලීන කමිට්මන්ට් එකක් මේ වගේ සතුන් බලාගන්න How his work is.